ගංජා ගැවුව මොකද්ද ඔළුවට වෙන්නේ LSD ගැවුව මොකද්ද වෙන්නේ කොකේන් ගැවුව මොකද්ද වෙන්නේ එහෙම නැත්නම් අනිත් හાર્ඩ් ඩ්‍රග්ස් ගැවුව මොකද්ද වෙන්නේ කියන හරියට එක්ස්ප්ලেইন කරලා තියෙනවා මම කියන්නේ ඩ්‍රග්ස් ගන්න එපා කියලා ඒක මට කියන්න බෑ කලාවේදී ඩ්‍රග්ස් පාවිච්චි කරන එක්කෙනා චීට් කරන එක ඒක උත්ප්‍රේරකයක් අනිත් එක්කෙනාට වඩා පොඩ්ඩක් ක්‍රියේටිව් වෙන්න chance එකක් තියෙනවා මාත් මුල් කාලේ එච්චර කැමැත්තක් තිබෙන්නේ ලංකාවේ රැප් වෙච්ච විදිහ දැක්ක මට hina යනවා පුදු මුල ගණන් ගන්න උපදවා අඳුමක් අඳ ගන්න බෑ හරියට හරියම කළු පාට අඳගෙන මොකද්ද මේ මට එකපාර චන්ද්‍රිකා සීලවද මිස් හම්බුණා එයාට මේ නෑ 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 එහෙම මම හිතන්නේ එහෙම කියයි කියලා ඩ්‍රිල් ටීම් ලා ඇත්තටම මේ සොසයිටි එක මොකක් හරි දෙයක් කරා කියලා හිතන්නේ සුනිලා රත්න සර්ගේ කමෙන්ට් එක කාපු වෙලාවේ මේකට views අඩු වෙන්න පුළුවන් සමහරවිට අපි කතා කරන දේ බෝරින් වෙනවා හිතනවා නමුත් ඇහුවා නම් මේ කියපු ටික ඔක්කොම බැලුවා නම් තේරෙන්න ඇති මොනතරම් අපි හිතනට වඩා සෙන්ස් එකකින්ද මේ කලා ශිල්පීන් මේ ආටිස්ට්ලා කම්පෝසර්ස් ලා රැපර්ස් ලා ඉන්නේ කියලා රවි ජේ චරිත ෂෙනල් ජී next g arts එක drugs එකට tally වෙන වෙලාවල් ගොඩක් දකින්න හම්බ වෙන චරිතයි මම රවි කියන්නේ මේ කෙලින්ම මේ අර නිකන් රැප් කාරයොත් එක්ක මේ මේ රැපර්ස් ලත් එක්ක මේ රැප් ඉන්ඩස්ට්‍රියත් එක්ක ඩ්‍රග්ස් කියන දේ නිකන් අනිවාර්ය අංගයක් වෙලා වගේ තියෙනවා. ඒ කියන්නේ නිකන් මේ අනේ මන්ද මට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් වීඩියෝස් වල අනිවාර්යෙන් ඩ්‍රග්ස් පෙන්නවා කිසි බයක් නැතුව කෙලින්ම මේ ගංජා ගහනවා මෙහෙම අදිනවා සහ බය තව එතනින් එහාට ගියොත් එම සමහරවිට කියනවා දැන් ආර්ට්ස් කරන මිනිස්සු තමන්ගේ අර තියෙන මේ සෙන්ස් එක පොඩ්ඩක් වැඩි කරගන්න. එතකොට ක්‍රියේටිවිටි වැඩි කරගන්න එක්ස්ටසි ගහනවා අයිස් ගහනවා කේක විකාර කියනවා මොකද්ද ඔකේ තියෙන සත්‍ය සත්‍යතාව කවුද පොඩි දා චුට්ටක් يعني ඉදිරියට මම කැමති චරිතෙම කියනවනම් මම පොඩි දෙයක් මගෙන් අහපින්ද මම ඉතර කතා කරන්න කැමති නෑ මොකද ඒකම හේතුව වෙලා මේ මම කියන්නේ ඩ්‍රග්ස් ගන්න එපා කියලා ඒක මට කියන්න බෑ තමයි ඒ අදාළ පොඩි චොයිස් එක තෘප්තියක් මොන හරි දෙයක් විඳිනවනම් දෙයක් විඳිනවනම් ඒ විඳින දේ ඩබල් කරලා විඳ ගන්නවද නැද්ද කියන එක තමන් ඇති තියෙන්නේ ඩබල් කරලා විඳින්න පුළුවන් නම් තමන්ට ඒක ප්‍රශ්නයක් නෑ ඒක ක්‍රියේටිව් සයිඩ් එකකට ड्रग्स ඕනෙමද නැද්ද කියන එක තමන් ගතේ තියෙන්නේ ඒක තමන් දැනගන්න ඕනේ මියුසික් වීඩියෝස් වලට දුම දානවද නැද්ද කියන එක ඒක එක්තරා ආර්ට් එකක් ස්නොප් ඩොග්ලා ඒ වගේ ආර්ට් එකක් විදිහට හැමදේම කරොත් වේපින් ආර්ට් තියෙනවා ඒ වගේ තියෙනවා ඩ්‍රග් මේ කියන්නේ ඩ්‍රග්ස් එක කොච්චර මියුසික් ජෝනර්ස් හදුණාද අය ගැන කතා කරන්න ගියොත් එහෙම චරිතත් එක තමයි වැඩිපුරම කතා කරන හොඳම මේ ඉතින් වර මගෙන් අහපින්ද මම කියන්නේ මේ ड्रग्स कीने के मम हरट लकूट उत्तर दिन कमी नैत्म हेतु पसुट उत्तर दिनेम मगेम पल इन बाल कट्टी मेक बलना अंट इफेक्ट आगे थिंग नैगट उत्तर दिन आगे मे वेडे हिंदा मे ईके आतल गण कटे आतल हरट गोट मैं नोकिया थिंग हिंदा मम मगे मम नंगी किए तन तन पेन पेन रउंगी दाने वैडने वगे दीवा तमंगे तृप्ति गण तमंग गण एक तमंगे वेड इध मे चिल्ल गण कटी चिल्ल गण बोले पास करना चारित हर एक चरित्र मुखादी कंपोजर्स ये पोडक ड्रग तर हर पोडक ट्यून कंपोज करना पुलवांग कथा की है कंपोज करके अलुते कंपोज करना पड़ी अद මේ ඩ්‍රග්ස් ගත්තාම කියලා එහෙම එකක් තියෙන මේ ෆීල් එකක් කියලා කතාවක් තියෙනවා. කියන්නේ ඒක සම්බන්ධයෙන් චරිතර තියෙනවා. මතය දැරලා. ඒක මේ කතාවක් හෝ රහසක් වෙන්න අවශ්‍ය දෙයක් නෙමෙයි. ඒක මිනිස්සු හොයාගෙන තියෙනවා. මොඩර්න් මෙඩිසින් වල එහෙම නැත්නම් මොඩර්න් සයන්ස් වල හොයාගෙන ඉන්නවා ඩ්‍රග්ස් කියන්නේ මොකද්ද අපි බෙහෙත් වල පාවිච්චි කරන්නේ ඔක්කොම ඩ්‍රග්ස් තමයි. පැන්ඩෝල් එකත් තියෙන්නේ ඩ්‍රග්ස්. අපිට ෆාමසි තිබ්බට ඩ්‍රග් ස්ටෝර්නේ තියෙන්නේ මේ පිට. ප්‍රශ්නේ ඩ්‍රග්ස් පාවිච්චි කරන एक हों नरक एक वेडिय ड्रग्स वाले भावित है अस्थि कैडीला इस्पिता मोफिन देने मोफिन तीन गुडा हार्ड ड्रग्स वाले मोफिन तीन एक भावित होने भावित देखिए मम सिंधु खादा दी वाइन बोतल पत्तक दी आये सिंधु खादने लाल तीन वाइन गाय वाइन वाले अल्कोहल तीन मत भाव एक्ना एक आप मम सिंधु खादन आना कोकेन लाइन सातर अप कह पत्ते दी आगे एक वेनम का तंदर इतने उतने इरा दी को मेहम आप मेहम उदाहरण गाँव अभी तो सामजें
හොඳයි නරකයි කියන එක ලස්සන්ට වෙන් කරලා තිනවා එකම රවුමක් ඇතුලේ අපි දුන් කොල්ලෙකු කෙල්ලෙකු ඩේට් එකක් යනවා කියලා කැන්ඩල් ලයිට් ඩිනර් එකක් යනවා ඒකට හොන්න වටිනා කියන වයින් එකක් ගෙනල්ලා මේවා කරනවා එතනත් මත්භාවයනේ දෙන්නේ මිනිස්සු දෙන්නෙක් මත් වෙනවා මත් වෙලා ඉවරලා එතනින් එහාට තමන්ගේ තෘප්තියක් හොයන්න හදනවා ඒ එතන ඒ කන්සෙප්ට් එකේ තමයි එතන මත්භාවය තියෙන්නේ ගන්න ඕකම ආපහු බලන්න පුළුවන් කොල්ලෙකුයි කෙල්ලෙකුයි එක්ක වෙලා කාමරයක් ඇතුලේ LSD හරි මොනවා හරි ගන්න එහෙම නැත්නම් චිත්‍ර අඳින එක්කෙනෙක් LSD මොකක් හරි ස්ටැම්ප් එකක් දිවේ තියාගෙන චිත්‍රයක් අඳින්න හදනවා අතනදී අර ඩේට් එකේදී වෙලා තියෙන මේගොල්ලන් මත්භාවයට ඒගොල්ලන් කන්ට්‍රෝල් විදින් කන්ට්‍රෝල් කරනවා LSD එකක් ගැහුවාමත් ඒකෙත් විදින් කන්ට්‍රෝල් ඇති නමුත් ඒක වෙනම මත්භාවයක් හම්බෙන්නේ ඔතන ඉරාඳින්නේ කොහෙද කියන තැන තමයි ප්‍රශ්නේ එන්නේ මොකද මිනිස්සු පටංග ලෝකේ පටංග දවසේ නම් මත්භාවය කියන එක සොසයිටි එකේ තියෙන දෙයක් සිවිලයිසේෂන් වල තියෙන දෙයක් සත්ත්ව ලෝකෙත් මත්භාවය තියෙනවා මත්භාවය නෙමෙයි වැරද්ද මත් වෙන එකේ නෙමෙයි වැරද්ද තියෙන්නේ ඔතන කොහෙද ඉරාඳින්නේ කියන එක ස්පිතාල වල දෙන බෙහෙත් වල ඩ්‍රග් කිමිකල් කම්පවුන්ඩ්ස් එක තියෙන්නේ අර හાર્ඩ් ඩ්‍රග්ස් වල තියෙන කිමිකල් කම්පවුන්ඩ්ස් ටික තමයි නමුත් ඒක මාත්‍රාවකට දෙන්නේ ඒ මාත්‍රාව පැන්නොත් ඕඩෝස් වල මැරෙන්න පුළුවන් ඒ මාත්‍රාවකට දෙන්නේ ඉතින් කලාවේදී යෝග පාවිච්චි කරන අනිවාර්යෙන් ඩ්‍රග්ස් පාවිච්චි කරාම ක්‍රියේටිවිටි කියන එක තමන්ගේ ක්‍රියේටිවි තමන්ගේ කොන්ෂස්නස් පොඩ්ඩක් ෂිෆ්ට් වෙන විදිය ගතියක් තියෙනවා ඒකට ක්‍රියේටිවිටි වෙනස් වෙනවා ඒක රිසර්ච් කළ මිනිස්සු හොයාගෙන ඕවා රාස් නෙමෙයි ගංජා ගැව්වම මොකද්ද ඔළුවට වෙන්නේ LSD ගැව්වම මොකද්ද වෙන්නේ කොකේන් ගැව්වම මොකද්ද වෙන්නේ එහෙම නැත්නම් අනිත් හાર્ඩ් ඩ්‍රග්ස් ගැව්වම මොකද්ද වෙන්නේ කියන හරියට එක්ස්ප්ලেইন කරලා තියෙනවා කලාවේදී ඩ්‍රග්ස් භාවිතය පොඩි චීටින් මෙතඩ ඒ කියන්නේ අපි හිතමු අර ට්‍රැක් ඇන් ෆීල්ඩ් වල කරන අය ස්ටෙරොයිඩ්ස් පාවිච්චි කරලා දුවන්නේ ඒතර අනිත් එක්කෙනාට වඩා පර්ෆෝමන්ස් වැඩි වෙන්නේ ඒක චීට් කරන යා කලාවේදී ඩ්‍රග්ස් පාවිච්චි කරන එක්කෙනා චීට් කරන ඒක උත්ප්‍රේරකයක් අනිත් එක්කෙනාට වඩා පොඩ්ඩක් ක්‍රියේටිව් වෙන්න චාන්ස් එකක් තියෙනවා ඉතින් සින්දුවක් හදන්න බෝතලේ හොයන මිනිස්සයා ඉතින් ඒකට මාත් ඉන්ක්ලූඩ් දැන් මං කියන්නේ මම වයින් උගුරක් දෙයක් ගහනවා කියලා සමහරවල් සින්දු හදද්දි ඔය ඉතින් අර රාත්‍රියේ මං සින්දු හදද්දි වයින් ගහ හදන්නේ ඒක කිසිම සම්බන්ධයක් නැහැ ඒකට ඒක සින්දුයි කරන වැඩි චීට් ඒක චීට් කරන එකක් මිනිස්සු කලාව කරන්න තමන්ගේ ඉන්න රියැලිටි එකෙන් පොඩ්ඩක් ෂිෆ්ට් වෙන්න පාවිච්චි කරන ඩ්‍රග්ස් කියන්නේ ෂිෆ්ට් වෙන ප්‍රමාණය දැන් මම පොඩ්ඩක් කියලා කිව්වට සමහර අයට යන්න ඕනේ මන්දාගිනි කඩාගෙන යන්න ඕනේ ෂිෆ්ට් වෙලා කරන්න ඕනේ කලාව වැරද්දක් කියන්න බෑ ඉතින් මොකද ඒකට ලිමිට් එකක් කාටවත් පනවල නැහැ කලාවත් ඒක තමන් චීට් කරන එක කලාව ඩ්‍රග්ස් කරලා කරනවා නම් චීටින් ඉතින් චීට් කරලා කලාව කරන්න කැමති අයට කරන්න පුළුවන් මොකක්වත් කියන්න බෑ ඒකට මොකද නීතියක් ගෙනල්ලා නැහනේ මේ කලාව ඇතුලේ ඩ්‍රග්ස් පාවිච්චි කරන්න පුළුවන් ඩ්‍රග්ස් පාවිච්චි කරන එක නීතියක් තියෙනවා නමුත් කලාව ඇතුලේ ඩ්‍රග්ස් කරනවද නැද්ද කියන එකට අපිට ඇඟිල්ල දික් කරලා කියන්න බෑ ආ ඩ්‍රග්ස් පාවිච්චි කරපු නැති සින්දු විතරයි අපි ප්ලේ කරන්නේ එහෙම නැහැ ලෝකෙ ඉස්සර කාලේ ඉඳන්ම චිත්‍රන් අඳින මිනිස්සු ඉඳන් ඩ්‍රග්ස් පාවිච්චි කරන තැන් තියෙනවා මම මතකයි කතාවක් තියෙනවා මම හිතා 15 වෙනි සියවසේද කොහෙද චිත්‍ර අඳින අය යුරෝපේ චිත්‍ර අඳින අය පොඩි පාන් කෑල්ලක් ඔයා කැහැපැත්තේ තියාගෙන තමයි හපහප තමයි චිත්‍ර අඳින්නේ. ඉතින් චිත්‍ර මාස ගණන් අඳින්දි පාන් එක එන්න පොඩ පොඩ පල් වෙලා පල් වෙලා ඒ හද මොකක් හරි රයි බ්‍රෙඩ් හරි මොකක් හරි ඒකේ තියෙන කම්පවුන්ඩ් එක පරණෙන්න සති ගානකට පස්සේ අර LSD වල තියෙන කම්පවුන්ඩ් එක එන්න ගන්නවා. ඊට පස්සේ සති දෙක තුන විතර යන්නේ නිකන් ලස්සනට ඇඳඳපු චිත්‍ර එකපාරට අර සල්වදෝ දාලිගේ වගේ එන ඇබ්ස්ට්‍රැක්ට් ඉමේජස් එන්න ගන්නවා. ඒක හොඳ දෙයක්ද නරක දෙයක්ද මම නම් හිතනවා ඔව් ඉතින් මිනිස්සු සාමාන්‍ය රියැලිටියෙන් එළියට වෙලස් වෙලා තවත් අලුත් දෙයක් අලුත් දෙයක් පෙන්වන්න chance එකක් ඒක. නමුත් ඒක තව ගොඩක් medical research කරලා එක්තරා මොහොතක කියයි drugs පාවිච්චි මොකද drugs කියන එක ඉතාල ටිකක් ගැඹුරු subject psychedelics වගේ ආ මිනිස්සු psychedelics කියන එක ඇත්තටම බෙහෙතක් හැටියට පාවිච්චි කරන තැන තියෙනවා. ගංජා කියන එක බෙහෙතක් හැටියට පාවිච්චි කරන තැන තියෙනවා. ඉතින් තමන්ගේ drugs භාවිතය තමන්ගේ භාවිතය මොකද්ද කියන එක අනුව තමයි හොඳද නරකද කියන එක තීරණය වෙන්නේ. කලාවේදී drugs කරන අය ඒගොල්ල උත්ප්‍රේරකයක් පාවිච්චි කරන පොඩි cheat අර කිමිකල් රියැක්ෂන්ස් උත්ප්‍රේරක දාන්නේ රියැක්ෂන් ඉක්මනට එන්න ක්‍රියේටිවිටි ඉක්මනට යන්න චීට් කරනවා. ඉතින් චීට් කරන අය ගොඩක් ඉන්නයි. ඉතින් මාත් චීට් කරනවා වයින් බෝතලයක් පැත්තට තියාගෙන. මේකට මම ගිය සැරේ නම් අපේ චරිතයත් එක්ක අපි ඉන්ටර්වයුව එකේ කතා කරා. ඒ කියන්නේ අර මේ ප්‍රවීණ නවීන ඝට්ටනේ තියෙනවනේ. සාමාන්‍ය අලුත් එකක් කරනකොට උඹලා හරියන්නේ නැහැ අපි තමයි පොර කියලා එහෙම ඉස්සෙන ප්‍රවීණ සෙට් එකක් ඉන්නවා. අලුත් අයත් එක්ක ඉතින් අපි ඇහෙන්න කැමතිත් නැ නැති ගතියකුත් තියෙනවා. මම ඒකෙම ආපහු එන්නම්කෝ මේ රවීට දැන් රැප් එක ගැන ඉස්සර නර්ඩ බෑන්නා. ඒ කියන්නේ මට මතකයි ලොකුවටම ඒ කියන්නේ ඉන්න හිටපු කලාකරු හැම මේ දේ වැඩක් නැහැ. අදරත් ඒක අඩුවඩි වශයෙන් කියන මේක සින්දුවට අදාළ දෙයක් නෙවෙයි. ඔව් මාත් මුල් කාලේ එච්චර කැමැත්තක් තිබ්බනේ ලංකාවේ රැප් වෙච්ච විදිහ දැක්ක මට hina යනවා. ඔව් ඔව් ඒකත්. ඔව් ඒ කියන්නේ වීලොක් වෙයිද පස්සේ මේගොල්ලන් ඇවිල්ලා තමයි ඒක වෙනස් කරේ. පස්සේ දැන් වෙන අංශයක් හැදීගෙන ආවා. ඊට පස්සේ දැන් මිනිසුන් තේරෙන රැප් එක අපට අර්ථයක් තියෙන ඒ කියන්නේ සහ හොඳ ඩෙප්ත් එකක් තියෙන දෙයක් කතා කරන්න පුළුවන් රැප් එකක් හැදීගෙන ආවා. ඒකට රවිජේ ඒක චේන්ජ් එක ගන්න ලොකු දායකත්වය දීපු එක්කෙනෙක් විදියට. මම මේක අහන්න කැමතියි. ඒ කියන්නේ දැන්
ප්‍රවීණයන්ගෙන් ප්‍රශ්න ඇවිල්ලා නැද්ද? ඒ කියන්නේ දැන් ඔය සාමාන්‍ය ෆීල්ඩ් එකේ දන්න කෙනෙක් කට්ටිය දැන් ගොඩක් කට්ටිය අර එහෙම උඩ තියාගෙන ඉන්න කට්ටිය බලා නිකන් මේ මේ තොප්පිත් දාගෙන ඇටමාල දාගෙන ඇවිල්ලා නිකන් මෙතන අපිත් උඹලා මොනවද දන්න සංගීත මොනවද වගේ නිකන් අර ඒ එහෙම 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 කමෙන්ට්ස් දීලා නැද්ද? ඒ කියන්නේ කොන්සර්ට් වලටත් යනවනේ ඔයගොල්ලෝ. සාමාන්‍ය කොන්සර්ට් වල ගායකයෙක්ව බෑක් ස්ටේජ් ඔය කේක වලිය යනවා. ඔය වගේ ආඩිස්ලා මොකද උඹලා ගණන් ගන්න මොකද ඔය ඇඳුමක් අඳ ගන්න බෑ හරියට හරියම කළු පාට අඳ ගන්න මොකද්ද මේ එහෙම 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 මේ එහෙම කමෙන්ට්ස් අවිල්ල තියනවද සහ ඒවට මූණ දුන්නේ කොහොමද? එහෙම කමෙන්ට්ස් අවිල්ල නැහැ. මූණ දේව දෙනවා කියන්නේ විතර ගේමක් නෙමෙයි. ඇත්තටම ඇවිල්ලා මේ කමෙන්ට්ස් එහෙම දීලා නැහැ. ප්‍රවීණ අපි කියන මම මම දකින්න ප්‍රවීණ විදිහට මට හම්බෙලා සහ මම ආසාවෙන් මම දකින්න මේ රූප මේ කවදාත් මේ අපි මේ කරගෙන ගිය විදියට නම් බැනලා නැහැ. මම මේක අනිවාර්යයෙන්ම කැලින්ම කියනවා. කිසිම බයක්ෂයක් නැතුව කියන්න පුළුවන්. විශේෂයෙන් නම්ගම් වශයෙන් වුණත් අපිට කියන්න පුළුවන්. ඉතින් මේ මොකද අපි බිල් ටීම් වෙස්නාහිර ගත්තත් අපිට දා ඉඳලම අපේ දෙයට ඒ කරගෙන ආපු දෙයට මේ ගොඩාක් මේ මේ කලාකාරයෝ විශේෂයෙන් ප්‍රවීණයෝ ඒ ගැන හොඳ කිව්වා. ඉතින් විශේෂයෙන් කමල් අද්දර ආරච්චි එහෙම මතක් කරන්න ඕනේ ඒ වෙලාවේ මහත්මයම මේ කලාකරුවෝ එහෙම ඉතින් ඇත්තට අපි බයිසිකල් සින්දුවේම ෂෙයා කරලා තිබුණා. එහෙම ඒගොල්ල එහෙම ගත්තා. ඒ සුනිල් ආරියත්න මොනවද කියන්නේ බලන්න. ඔව් සුනිල් ආරියත්න මහත්මයා ඒගොල්ලොත් අපේ සින්දු වල අහලා මේ විශ්නාහර මොන හරි අපේ බයිසිකල් හැර මොකක් හරි ට්‍රක් එක මට ට්‍රක් එක මොකක්ද කියලා මතක නැහැ. දෙවියන්ගේ බාර. දෙවියන්ගේ බාරේ මොකක් හරි සින්දුවක් අහලා ඒක මම එන්න කලින් ඒ ඩ්‍රිල් ටීම් ලාගේ. ඉතින් ඒකටයි ගලා ඒගොල්ලෝ එහෙම ඒකට මේ ඇප්‍රීෂিয়েට් කරලා තිබුණා. ලිරික්ස් වලට. ඉතින් විජයෙන් ඊට පස්සේ අපේ කවුද මේ මට එකපාරක් මේ චන්ද්‍රිකා සීරවද මිස්ව හම්බුණා. එයාට මේ අනබි භවණියයි කිව්වද? නෑ නෑ නෑ. එහෙම මම හිතන්නේ එහෙම කියයි කියලා. ජෑස් ලන්දේගේ රැප් එක එහෙම මම හිතන්නේ මිස්ට කටපාඩම් දුවේද? ඒ වගේ මම ප්‍රවීණායකින් එහෙම එකක් ලැබෙන්නේ නෑ. ඉතින් අපිට දැන් අපි ප්‍රවීණ කියලා කිව්වා මතක් කරනකොට අපි ආයේ සංගීත අයියෝ. ආ මුකුත්ම නෑ සංගීත අයියා. සංගීත අයිය මේක ඒ කැටගරි එකට දාන්න බෑ ඇත්තට. මේ කියන්නේ සංගීත අයිය වෙන අප්ඩේටඩ් සහ අර ඕන ජෙනරේෂන් එකෙක් එක්ක පෑහෙන දන්නවා සහ අප්ඩේට් වෙනවා. සංගීත අයිය කියන්නේ තරුණ අයගේ මෙන්ටර් කෙනෙක්. ඒ කියන්නේ ඒ තරුණ කම කලාකරකෙම තාත්ත කෙනෙක් වගේ මිනිස්සු. සොලිඩ් මතර කැරක්ටර් එක. යාම තමයි අපිට ඉන්වයිට් කරේ අපි දෙන්න අර කොලැබරේෂන් එකක් කරන්න පුළුවන් දෙ කියලා. ඉතින් ඔය මට නම් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න හොඳම ලොකුම ප්‍රවීණයෝ. අනිවාර්යයෙන්. මේ සම් මන්ද මටත් පෞද්ගලිකව මම වැඩ ගන්න පටන් ගත්තේ ප්‍රවීණය ප්‍රවීණය එක්කම ගායන පෙරහැර එක්ක වැඩ ගන්න හම්බුණා මම පටන් ගත්තේ හේදිද මෙහෙදිද මෙහෙදි පටන් ගත්තේ ස්ටුඩියෝ එකේ ගායන පෙරහැරයි සුනිල් පෙරහැර මහත්මයා ගාව තමයි වැඩ ගන්න මම මුලින්ම පටන් ගත්තේ මියුසික් ප්‍රොඩක්ෂන් එක කියන ස්ටුඩියෝ එකක් ඇතුළේ මියුසික් ප්‍රොඩක්ෂන් කියන එක ගැන අයිඩියා එකක් හම්බුනේ එතන ඒකත් උනා මේ පෙරේද මේ කියන්නේ ප්‍රවීණය කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි අපි දන්නේ නැති හිතන කට්ටියක් තියෙනවා නමුත් පොඩි එකක් වුණා ඊ පෙරේද ඇවිල්ලා මේ මට ෆ්ලෑෂ් බෑක් එක රොෂන් එක කතා කරා. රොෂන් එක කතා කරලා තව මල්ලි. අයි මේ රැප් සීන් එක හොඳයි. මේ ඔබ මොද ලියන්නේ කියලා එහෙම එකක් අහලා මේ අපේ ඒගාගේ ඒගොල්ලන්ගේ අර දුවල ඒගොල්ල අප්ඩේට් එකක් ඉන්නවා. ඉතින් මේ වැඩක් කරන්න කැමති. ඉතින් මේ ඒ වගේ එහෙම රණිදු වැඩක් කරන්න ඕනේ කියලා අපි දෙන්නට ඉන්වයිට් කරා. ඒ වගේ මාරය ඒකනම් මාර ත්‍රිල්. මොකද අපි ඒගොල්ලන්ගේ කැසට්ස් පොඩි කාලේ ගත්තා. අද ඒගොල්ලන් කෝල් කරලා මොකක් හරි වැඩක සංගීතයල රණිදුලා ඒ වගේ ප්‍රවීණෝ කියලා කියන කට්ටිය කියන ඇත්තටම මේ කිසිම ප්‍රශ්නයක් කියලා නෑ මේ ශනල්. මොකද ඒකම හේතුව මේ පෙලක් කියලාට හම්බෙන ගොඩාක් කට්ටිය මේ කතා කරලා මේ අර මචං පට්ට වැඩක් කියන නෙමෙයි කියන්නේ. මචං ලිරික් එකේ මේ මෙතන මේ ඒව තමයි කතා කරන්නේ. ඉගෙන අපිට අනවශ්‍ය දේවල් මිස් කරන්න නෑ. වා කියද්දි එකේකවත් මතක් කරන නේ. සුනිල් එදිරිසිංහ සර් කතා කරා එකපාර. මට ඒ වැඩේ කරගන්න හම්බුන්නේ නෑ මං කාර්යබහුලලා හිටියා. ඒ වගේ ඒ වගේ වෙලාවට මාර ත්‍රිල් ඇයි තින් ඉන්ඩස්ට්‍රි එකේ ඇත්තට ඉන්න මේ ඒකනේ ප්‍රවීණයෝ මං සහ මන්ට ඩ්‍රිල් ටීම් ලා ඇත්තටම මේ මේ සොසයිටි එකේ මොකක් හරි දෙයක් කරා කියලා හිතුනේ සුනිල් ආරියත්න සර්ගේ කමෙන්ට් එක ආපු වෙලාව. ඒ කියන්නේ එයා යා රැප් වල එක්කලා යන විදිහේ කලාවක් කරපු මිනිස්සෙක් නෙමෙයි. නමුත් අදෙදි යා රැප් කියන එක මේගොල්ලන් රවීල කරන රැප් එක ඇප්‍රීෂিয়েට් කරනවා. මං කියන්නේ ඒක මාර ත්‍රිල්. ඒ වගේ දේවල් නම් මාර ත්‍රිල්. එහෙනම් ඇයි මිනිස්සුන්ට දැන් අපි ප්‍රවීණයොත් ඒකට ඕකේ නං මිනිස්සුන්ට තාම මේක ඕකේ වෙන මිනිස්සු තාම නිකන් අර නිකන් බයිනා ප්‍රවීණ නැති අය බයිනා. ඒකනේ. ප්‍රවීණ නැති අය බයිනා. නම් ගම කියන්න ඕනද නැහනේ. ප්‍රවීණ නැති අය බයිනා. ප්‍රවීණ මෙහෙම ඉතින්
මන්දන්නේ මොකද හේතුව කියලා ප්‍රවීණ නැති අය තමයි අපිත් එක්ක කම්පීට් කරන්න හදන අය. අපි ප්‍රවීණ අය අපිත් එක්ක කම්පීට් කරන්නේ නැහැ සංගීත අයලා අපිත් එක්ක කම්පීට් කරන අය නෙවෙයි අපිට කොලැබරේට් කරන්න ගහන අයනේ. ඇදුවද කියන එක මේ ඉන්ඩස්ට්‍රි එකේ ලොකු ප්‍රශ්නයක් මේ channel. ඒ කියන්නේ එහෙ ඒක පොඩ්ඩක් මේ හරිම මේ ඒ කියන්නේ අර පෙලක් ප්‍රවීණය කියලා හදාගත්ත කට්ටියක් තමයි මේක මේ පිටිපස්සේ මේ මේක මේ අර හරි වැරද්දක් මේ නොදන්න ජනතාවට ප්‍රකාශ කරලා ඒක මේ මිනිසුන් අර ඒ තියෙන අර යන මාර්ගයෙන් පොඩ්ඩක් අර කන්ෆියුස් කරන්නේ ඒගොල්ලෝ තමයි පොඩි ටොපික්ස් හදලා පෙලක්ලාට ගොසිපුත් ඒගොල්ලන්ගේ වැරද්ද කියනත් ඒගොල්ලන්ගේ හරි කියනත් ඒගොල්ලන්ගේ එහෙම පොඩි සාමාන්‍ය ඔය ඉතින් ඕනම ඉන්ඩස්ට්‍රි එකක දකින්න පුළුවන් මේක තියෙනවා ඉතින් ඇවිල්ලා ඉතින් ඒ හින්දා මේ අර බැන ගන්නවා කියන එක ඇවිල්ලා සමහරවිට ඔය දකින්නේ ඇත්තක් නොමෙ වෙන්නත් පුළුවන් නමුත් ඒක වෙනම දෙයක් යන එකක් වෙන කතාවක් ඉතින් ඇවිල්ලා මේ මිනිස්සු අතරට රැප් යන්නේ නැහැ කියන එකත් දැන් කියන්න බෑ ඒකට හේතුව ඇවිල්ලා ගොඩක් වෙලාවට මම අපි අර දැන් ගල්ලකකින් මේ වුණාට පස්සේ මම කියන්නේ මේ චරිතකෙත් එක කරපු ටැක්ටර් එක ගල්ලකෙන් ආවට පස්සේ හීනමක සින්දුවට ආවනේ හීනමකයකට ආවට පස්සේ හීනමකයකින් තමයි මේ ගොඩක් ඔය මේ 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 අර ටිකක් අර පොඩි කට්ටිය නෙමෙයි ටිකක් අර මේ හැමෙලිම ටිකක් අර සාමාන්‍ය විදිහට නිකම් ප්‍රශ්න වල මිනිස්සු ඉන්නේ බැඳපු මිනිස්සු ටිකක් අපි ගමු 30 40 50 ඒ වගේ කට්ටිය කතා කරලා මාර කතා කියනවා මේ හරි ගිල්ඩි පෙලක් කට්ටිය මාර මැසේජස් වෙලා තියෙනවා ඒ කියන්නේ මේ මේ පොල්ලෙන් ගැහුවා වගේ මට මතන් එපා වෙලා තියෙනවා කියන්නේ මේක මාර සීන එක එහෙම කියලා තියෙනවා දැන් අපි රහත් තිමිරුන් එකට ආවට පස්සේ විතක් පෙලකට හාමුදුරු හිටන් මැසේජ් කරනවා පෞද්ගලික ඉතින් මේ කමෙන්ට් කරනවා පෙලක් කළාට ඒවට දෙනවා මම හිතන් හිටියේ ඒකට 195ක් බණි මේ 105ක් විතර හොඳ කියලා බලනවා ඒකට 105ක් මොනවද 105ක් එහෙම පිටින් මොකේ 105ක් විතර ඒකත් සමතුලිතයි මේ ඒ කියන්නේ ඒක 150 තියෙන ඉතින් ඒ අර බණිනවා කියන සීන් එක නම් මට ඒ කියන්නේ කන්ටෙන්ට් එක කතාවා කරලා ඒක ගැන විවේචනය කරනවා කියන එක බණිනවා කියන එක කියන්න බෑ මේ මොනවද බං ඔය කරන්න කියන ඒ එතනට කවදවත් එහෙම නෑ මට නෑ ඇහිලම නෑ ඔව් එහෙම ඇවිල්ලා නෑ කවදවත් ඇහිලා නෑ චනල් එහෙම ඇත්තටම මේ මාස් ක්‍රවුඩ් එක රැප් පිළිගන්නවද මාස් ක්‍රවුඩ් කියලා කියන්නේ කවුද මම කියන්නේ රටේ රටේ බහුතරය අති බහුතරය ඒක හින්දා වෙන්නේ පොපියුලේෂන් එක රොෂාන් ෆ්‍රෙන්ඩ් ඔයාට කෝල් කළා ओ කියන්නේ සෝ ඉස්සර ට්‍රක් කළ තිබ්බනේ ඔව් අපි කරා අපි කරන්න හදන જાති විදිහ නෙමෙයි නේද වෙන විදිහකට මේ වෙනේවා කළා විදිහ අතන අපි හිතනට කලින් රැප් තිබිලා තියෙනවා නේද ඔය මාස් ඔයා කියන ඔය මාස් ක්‍රවුඩ් එකද මං කියන්නේ මේ අර නාට්‍යවල දවිච රැප් නෙමෙයි මේ මේ ඔයා කියන මාස් ක්‍රවුඩ් එක ඇතුලේ රැප් තිබිලා තියෙනවා රැප් කියන්නේ 아무තු සංකල්පයක් නෙමෙයි ඉතින් ඔය ඉන්ටර්නෙට් එක හරහා ලෝකේ දකින හැමෝම දන්නවා රැප් කියන්නේ මොකක්ද කාට හරි රැපර් කෙනෙක් වෙන්න ඕන කියලා හිතුණා මොකද්ද කියන්නේ කොහොමද රැපර් කෙනෙක් වෙන්නේ කියලා හිතනොත් එහෙම රවිජන මොකද කියන්නේ මට රැප් කරන්න මට රැපර් කෙනෙක් වෙන්න ආසයි රවි අයියා මට රැපර් කෙනෙක් වෙන්න ආසයි රවි අයියා මම මොකද කරන්න කියලා පොඩි කැහුවත් එහෙම ಇಲ್ಲ උතර මොකද දෙන උත්තරේ ජෙන්ඩර් ගන්න මෙයාගේ උත්තරේ වෙනස් වෙනා එහෙමද එහෙමද නෑ අපි අපි ගේමු කොල්ලෙක් ඇවිල්ලා ඇහුවොත් එහෙම රවි අයියේ මෙයා කිව්වනේ හීන මගයිගේ මෙයාට මේ මේ ගොඩක් මෙසේජස් ආවා කියලා පවුල් ප්‍රශ්න තියන අයගේ පවුල් ප්‍රශ්න තියන අයගේ ගෑනු අය තමයි මෙසේජ් කරලා ඉන්නේ ආ දසන සනසේ එක පටන් ගත්තා දැන් මේ. මෙයා ඉතින් හීන මකන හැටි කියලා දීලා. නෑ හොට්ලයින් එක වල. සන්තෝෂ සන්තෝෂ. අපි නම් මෙහෙ නෙමෙයි ඉන්නේ අපිට ඕන නෑ. ඉන්නේ හරි ඉන්නේ වාගුලන්නේ. බලමු අපි බලමු. අයියේ මේ ගල්න ගඟක හැදන්න මොකද්ද හේතුවනේ? මොකද්ද හේතුව? මෙහෙම දෙයක් කියන්න. ඒ ගල්න ගඟ කියන එකේ මොකද? ඔව් අපි සර අර කියලෙමු. කවර රැපර් කෙනෙක් වෙන්න ඕන? මොකක්ද ඒක කරන්නේ මේ කොහොම ප්‍රොසීඩිය එකක් තියෙනවද කොහොමද අයියේ මට රැපර් කෙනෙක් වෙන්න ඕන අයියේ දැන් මං අහනවා කියනකො රවි අයියේ මට ආසයි පොඩ්ඩක් රැප් කරන්න මොකක්ද කියන්නේ මම මම මෙහෙම මෙහෙම කියන්නේ ඔකට මෙහෙම කියන්නේ ඔකට මේ අර ලකුවට මේ රැපර් කෙනෙක් වෙන්න ඕනේ කොහොමද කියන එක මේ රැපර් මේ ජීවිතයේ තමන්ට ගෝල් දිනවනේ ඒ ගෝල් වල රැපර් කෙනෙක් වෙන්න මේ ඔළුවක් මේ කියන්නේ ඌමනාවක් තියෙන එකෙක්ට නම් මම එහෙම එක්කෙනට මෙහෙම දැක් කියන්නම් මේ අර රැපර් කෙනෙක් කියන එක ආයාසෙන් වෙන්න ඕන එකක් නෙමෙයි රැපර් කෙනෙක් වෙන්න ඕන නම් අනිවාර්යයෙන්ම ලිරික්ස් තියෙන්න ඕන ලිරික්ස් තමයි කන්සෙප්චුවල් කන්සෙප්චුවල් වෙන්න ඕන අනිවාර්යෙන් කන්සෙප්ට් එකක් තියෙන්න ඕන අගින්දලා
රැප්පෙක මුලින් ඉඳලා අග වෙනකම්ම කියන කන්ටෙන්ට් එක වගේ මුල සමාන වෙන්න ඕනේ ඉවරයක් නිමාවක් තියෙනවා මොනවා හිටිවන කවි වගේ මෙහෙම කිව්වොත් මං රැවක් කියපන් කියලා එහෙම කියන්න රැලන්ට තියෙනවා කියලා ඒක ෆ්‍රීස්ටයිල් කට්ටිය ඒක වෙනම දක්ෂතාවයක් ෆ්‍රීස්ටයිල් කියලා කියන්නේ තව දක්ෂතාවයක් ඒ කියන්නේ ඒක ගොඩක් කලාවට එහෙම මේ මේවා තියෙනවා නමුත් මේ ෆ්‍රීස්ටයිල් කතාවයි මේ ගොඩක් කලාවට මේ අපි මේ කන්සෙප්ට් විෂුවල් වෙන එකයි පොඩ්ඩක් වෙනස් වෙනස්ලා කියලා කියන්නේ අපිට අර මේ කියන ಐඩියා එක ඔළුවට හැම වෙලෙම එන තරමට තමයි අපි ඒක ගොඩක් කලාවට මේ වෙන අපි ඒ කියන්නේ මම කියන්නේ අපි ආයාසයෙන් මේක කරලා හරියන්නේ නැහැ මේක අපේ බුක් එකෙම කියන්නේ මොනවා ලිරික් මොනවා කරත් ඒක කරන්න උනේ ඉතින් අර රැප් කනෙක්ට් කළා ඉතින් එහෙම විශේෂයෙන් එහෙම එන්න දෙයක් නැහැ නමුත් මම මෙන්න මෙහෙම දෙයක් කියන්නම් තමන්ගේ දක්ෂතාවයක් මොනවාර දෙයක් තමන්ට තියෙනවා කියලා අනිත් කට්ටියත් එක්ක සාපේක්ෂව දැනෙනවා නම් තමන් වැඩ කරන්න යන ඕන පුද්ගල පිළිබඳව තමන්ට අවබෝධයක් තියෙන්න ඕන හරිද ඉතින් තමන් වැඩ කරන්න ඕන මොන වගේ සංගීතඥයෙක් එක්කද කියන එකද තමන්ට අවබෝධයක් තියෙන්න ඕන ඒ සංගීත කියන්නේ ප්‍රොඩියුස් කරන ප්‍රොඩියුසර්ස් ළඟට යනවා නම් තමන් ඒ ප්‍රොඩියුසර්ස් ළඟ වැඩ කරන්න පුළුවන් තරම් වැඩක් කරන්න ඕන ඒක අනිවාර්යෙන්ම ඒක ඇඳුමද කැප් එකද අරවද මෙව්වද කියන එකට වඩා ෆැෂන් එකට වඩා තමන්ගේ ප්‍රතිරූපය තුලින් තමන්ගේ ඒ කියන දේ මිනිස්සු අතරට යවා ගන්න පුළුවන් ක්‍රමයක් තමන් හදාගෙන තියෙන්න ඕනේ. ඒක තමයි මම දකින රැපර් කෙනෙක්ගේ මේන්ම දේ. ඒ කියන්නේ ඒ අර මම කියන්නේ ඒක අර වෙන වෙනම එකතු කර ගන්න ඕනේ නැහැ. සරම ගහගෙනද අරකද කියන කතාව නම් ප්‍රකාශනය ඉතාලම වේට් වෙන්න ඕනේ. හොඳ හොඳ කියන්නේ ලිරික්ස් තියෙනවා කියන්නේ හොඳ කේවීමක් තියෙන්න ඕනේ. ඒක නිරන්තර කේවීමක් තියෙන්න ඕනේ. හොඳ අනිවාර්යෙන්ම හොඳ කේවීමක් තියෙන්න බෑ. දැන් අපි සින්දුවක් ට්‍රැක් එකක් කරන්න ගියත් එහෙම ඇවිල්ලා අපිට ඔය දැන් චරිතත් එක්ක මට දැන් ඇත්තටම මම අවංගිම කියන්නම් මට දැන් ගොඩක් කට්ටිය ට්‍රැක්ස් වෙනවා කරන්න කියලා මට කරන්න හිතෙන්නේ නැහැ. ඒකට හේතුව පෙලක් ට්‍රැක්ස් වල කන්සෙප්ට් එකම නැහැ. ඔය රැප් එකක් කියලා සල්ලි හොයාගන්න එක නෙමෙයි වැඩේ. නමුත් අර ට්‍රැක් එකක් අපි මුලින්ම හදා කරන්න පටන් ගත්තාට පස්සේ අපි ට්‍රැක් එකට අපි වහිනවා. වැලා අතරේ දුවල ලිරික්ස් වෙලා මේක වෙලා පිස්සු ප්‍රශ්න දාගෙන අපි එහෙම පත් එකට හිටුවම් පත් වෙන ඇවිල්ලා මේ හරි කන්ටෙන්ට් එකම චරිතේම ෆුල් ෆක් මේ අවුල මේ වෙනවා ඉතින් හැලලා මේ නෑ 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 අර 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 එවදා රැප කරන්නේ නෑ මම තමයි දි වචන කියන්නේ මේ එහෙම වෙනවා ඉතින් ඇවිල්ලා මේ මොකද විශේෂයෙන් ප්‍රොඩියුසර්ස්ලා වගේ කට්ටිය මේ චරිත කට්ටිය වගේ මේ චරිත මහත්තයෝ වගේ කට්ටිය ඉන්න වැඩ කරනවා නම් එන්න ඕන විදිහක් තියෙනවා කියලා කියන්නේ තමන්ගේ දක්ෂතාවය ඉස්සරහට දාගෙන ඉන්න මෙන්න ප්‍රොඩියුසර්ස්ලා ඉන්නවා දැන් නම් මගේ සහෝදර සහෝදරියන්ට කියන්නේ අවංගෙම කියන්නේ ප්‍රොඩියුසර්ස්ලා ඉන්න වැඩ කරන්න පුළුවන් සල්ලි විදන් කරන්න අරවද මේ වද ඔක්කොම ටික කරනවා නම් ලංකාවට ඒ අදාළ පුද්ගල මම ගත්තොත් මට පස් දිනක් තමයි මට කියන්න වෙන්නේ ප්‍රොඩියුසර්ස්ලා මේ වැඩ කරන්න කියලා ඉදිරිය ගොඩාක් කට්ටිය ඉන්නේ මේ බොරු කරන කට්ටිය මේ නම් ගම් වශයෙන් කියන්න ඕනේ නැහැ ඉතින් හරි දුකයි මේ කියන්නේ අර දක්ෂතාවය මේක එහෙම ප්‍රයෝජන කරන්නේ නමුත් අවසාන බයිලයක් ගහලා කලිට කරන්නේ එහෙම යනවා ඒක නෙමෙයි වැඩේ ඉතින් ඇවිල්ලා මේ වැඩක් කරන්න කියන්නේ සිංගිදි කියන්නේ මොනවා සමායන්න මේ සාමාන්‍ය අර දෙයක් ඉස්සරහට දාගෙන ඉන්න කැමති නංගිල මල්ලිල ඉන්නවනම් මේ තමන්ගේ මේ මුලින්ම තියෙන ඉතින් ලිරික්ස් ටිකයි ඒ ටික මේ මේවා කරගෙන එන්න නමුත් ඒක මේ අර මහලකුවට මේ කැපවීමෙන් අරකින් මේකින් කරනවද කියන එක ඇවිල්ලා තමන් ගතේ තියෙන්නේ. ඒ කියන්නේ කැරක්ටර් එක ඉමේජ් එකක් හදනවද කියන්නේ තමන් කැරක්ටර් එකක් වෙලා ඒකින් හම්බ කරනවද කියන එක තියෙන්නේ තමන්ගේ අතේ. ඒක තියෙන්නේ ඒක තමන් කොච්චර දුරට ඒක තමන්ගේ ඇඳුමද කැරක්ටර් එක විතරක්මමදී. ඔව් ඒක පැකේජ් එකක් එක්කන්නේ. ඒක තමන් දැනගන්න ඕනේ ඒක ඩාන්ස් එකක් එක කරනවද අරවද මෙවුවද කියන එක. තමන් දරගන්න ඕනේ ඉතින් ඇවිල්ලා දැන් වාඩිලා හිටියා ගොඩක් කතා කරා දැන් ස්ටුඩියෝ කරාපු එක එහෙම කතා කරගෙන ඉඳලා හරියන්නේ නැහැ පොඩ්ඩක් බලමුද අපි මොකද මෙතන වැඩ සිද්ධ වෙන්නේ කොහොමද කියලා චරිතය දැන් ලොකු වැඩ සෙට් එකක් දාගෙන තමයි ලංකාවට ඇවිල්ලා ඉන්නේ ඒ වෙලාව ඇස්සෙන් පොඩ්ඩක් වෙලාවෙන් කරගත්තේ මේ පොඩ්ඩක් කතා බහ කරන්න රවී ඇත ඉන්නවා අපි ටිකක් ඒකත් එක පොඩ මේ යමු ටේබල් එක පැත්තට පොඩ්ඩක් මික්සින් මාස්ටරින් වැඩ පොඩ්ඩක් ටිකක් බලන්න කොහොමද චරිත අතර ගේගේ වැඩ ටික සිද්ධ වෙන්නේ කියලා බලන්න මට පොඩි ආසාවක් ආවා ඒකට එකම අපි ඒකට පොඩි බිගින් එකක් ගමු අයියේ කොහොමද ගලන ගඟ එක හැදුනේ ගලන ගඟ ඒ සින්දුව මං මුලින්ම ටියුන් එකක් ගන්න කලින් මම හිතන මං සින්දු ලියුණා මගේ අතින් ඒකේ පර්සනල් එක්ස්පීරියන්සස් උඩ තමයි නමුත් ඒ සින්දුවේ කෝ කන්සෙප්ට් ඒ සින්දුවේ කතා වෙන්න හදන්නේ කලාව තුන නිතරම කතා වෙන බියුටි ඇන් සෙක්ස් කියන එක තමයි ඒකේ කෝ ඩිය එක
සින්දු ඒක ත්‍රූ ඉන්ස්පයර් වෙච්ච තමයි ඊට පස්සේ තමයි රවීවත් එක්කවගෙන යන තමයි බියුටි ඇන් සෙක්ස් කියන එක ෆයිට් කරන්න කොහොමද බුද්ධ ආගමේ ඇතුලේ බුදු ධර්මයේ ඇතුලේ බියුටි ඇන් සෙක්ස් කියන කන්සෙප්ට් එක ෆයිට් කරන්න කොහොමද මොකද හියුමන්ස් ලට ඇඟෙම්ම එන එකක් නේ ඕකට තියෙන ඇට්‍රැක්ෂන් එක බියුටි ඇන් සෙක්ස් කියන එකට තියෙන ඇට්‍රැක්ෂන් එක නමුත් බුද්දිසම් වලදී ඒක ෆයිට් කරන තැනක් තියෙන බුද්දිසම් වල ෆයිට් වෙන තැනක් තියෙන අඩුම ගානේ ඒක තමයි රවිත් එක්ක එක්කව වෙලා කතා වෙන්නේ සින්දු ඇතුලේ පර්සනල් එක්ස්පීරියන්ස් එකක් ඒකට හේතුල නැද්ද මේ ගීතේට පර්සනල් එක්ස්පීරියන්ස් එකක් කියන්නේ ඉතින් මේක හියුමන් නේචර් එකේ නේ ගන්න ඉතින් පර්සනල් එක්ස්පීරියන්ස් එක කියලා වහන්නේ මේ ගෑනළමගේ මොකද සම්බන්ධය තියෙනවා ඔව් ඒ කියන්නේ මේක මේ මෙහෙම එකක් කරන්න ඕන කියලා හිතන්නේ ගෑනළම පිටිපස්සේ ඉන්නවාද නැත්නම් බූට් එකක් ආපු සිද්ධ කර එහෙම සින්දුවකට මොකද බේස් වෙන සමහර වර්ධයක් තියෙනවා මේක හදන්න එහෙම පර්සනල් එක්ස්පීරියන්ස් එකක් තිබ්බද මෙහෙමයි ආ මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක මම කියන්නේ එහෙමද ඔව් මම කියන්නේ ඕක මෙහෙමයි මොන හරි දෙයක් ඉන්සිඩන්ට් එකක් වෙන්න ඕනේ ලිරික්ස් හරි මොන හරි දෙයක් වෙන්න ඒක තමයි ඒ නැති හීනමකයි ගැන මොනවද උනේ කියලා මෙයාගෙන් අහගන්න මොකද්ද අය හීනමකයි මොකද්ද කියන්නේ පර්සනල් එක්ස්පීරියන්ස් එකක් තියෙනවද සින්දු නෑ අතර ගොඩක් කලවට එක්ස්පීරියන්ස් තියෙනවනේ මන්න එහෙම එකක් විශ්වාස කරන්න එහෙම බැලුත් ඉතින් මිනිසුන්ට සින්දු හැම එකම කරලා එක්ස්පීරියන්ස් ගන්න අයියා සාමාන්‍යයෙන් දැන් සින්දු කම්පෝස් කරනකොට ඔටෝ ටියුන් කියන එකේම ලොකුවට පාවිච්චි කරනවාද සහ එතන තව එකක් ඉදුත් කරන්න සං අපි මේ මොනිටර් එක බලුවම ගොඩක් ඔය ලේයර්ස් තියෙනවනේ කියන්නේ දැන් ඒක ඉන්ඩෙප් ගිහිලා ගිහිල්ලා ඒ කියන්නේ සාමාන්‍යයෙන් අර හොඳ ට්‍රූ සවුන්ඩ් එකක් එන්න ක්වොලිටි සවුන්ඩ් එකක් එන්න කම්පෝසර් කෙනෙක් විදියට ගොඩක් මහන්සි වෙනවා. එහෙම නොවී සාමාන්‍යයෙන් ලේයර් දෙක තුනකින් වැඩේ ඉවරයක් කරලා දාලා එහෙම දෙන කට්ටියක් තියෙනවා. එතකොට දැන් සමහරවල් ජස්ටිෆයි කරන්න කියන එක තමයි එහෙම නොකර බෑ. ඉතින් දැන් මේ තියෙන ඉල්ලුමත් එක්ක ඔච්චර මේ ලේයර්ස් කරන ඩෙප්ත් එක එක මේ ඉන්ස්ට්‍රුමන්ට් එක උතන්ට දාන්න විදියක් නැහැ. මේ ඉක්මනට කරා දැම්මා හීට් කරා එහෙම තත්ත්වෙක ඉන්නේ. ඒ ගැන කම්පෝසර් කෙනෙක් විදියට හිතෙන්නේ මොකද්ද? සහ මට ඔය කරුණු කාරණා ටිකත් එක්ක අයගේ දෙන අදහස. ඔය එක සින්දු වෙනස් වෙනවා. දැන් මං රිද්මට අන්තිම කරපු සින්දු මොන ආලවන්තකම්ද කියලා සින්දුවක් කරා. ඒකේ ගිටාර්ස් විතරයි ගිටාර්ස් වෝකල්ස් විතරයි තියෙන්නේ. ඊට පස්සේ පොඩ්ඩක් ස්ට්‍රින්ග්ස් ටිකක් තියෙනවා. ඒකේ ඇත්තටම එහෙම ලොකු ට්‍රැක් කවුන්ටර් නැහැ. ඉතින් ඒක සින්දුවෙන් මොකද කරන්න හදන්නේ? දැන් සමහර ෆිල්ම් ස්කෝර්ස් එහෙම දිනවා ට්‍රැක් 200 300 විතර තියෙනවා. ඉතින් ඒක වැඩින් වැඩියට වෙනස් වෙනවා. මම නම් සින්දුවක් හදද්දී නිකන් රෆ් අයිඩියා එකක් මොකක් හරි එක්ක ලිරික්ස් වලින් හෝ ගොඩක් වෙලාවට මම මෙලඩී එකකින් තමයි මම කම්පෝස් කෙනෙක්ගෙන් ඉඳන් මෙලඩීස් තමයි ගොඩක් එන්නේ මම සින්දු දෙක තුනයි දීලා තියෙන්නේ සමහර ලිරික්ස් එනවා මම සින්දුවේ රෆ් ස්කෙච් එකක් මුලින්ම ඇඳ ගන්නවා මොකක් හරි පියානෝ එකකින් හරි මොකක් හරි දාලා දැන් ගල්න ගඟේ එහෙම මම පොඩි නිකන් හුක් එකක් වගේ එකක් පියානෝ එකෙන් ප්ලේ කරනවා මොකද ප්ලේ කරන්නේ මේ වගේ මොකක් හරි එකක් නිකන් මම ප්ලේ කරන්න ඇති සමහරට මේ වගේ කොන ගන්නදී යෝ චරිත රොබ් ජේ अंदूर मत असट सुंदर बाबा बिंदु मट ओयागे रूव देख बिंदु न मागे साम वैदी මෙතුකලා කැලඹිලා සමදිටිය මගේ අදන අතර වෙලා ඔයාගේ නෙතු මුල මගේ හේතුඵල ගොළු වෙලා අඳව අතර මග කිමද ගඳ කුටියෙන් හිමිට බැස සිලය පසකදම විඳන සෙන රූපයක සොබා එතර වෙන්න මංගිය සසර මග පෙරට ඔයා ඇවිත්ද තෘස්නාවක් වෙලා ඇයි චරිත සින්දු කියන්නේ නැත්තේ? ඒ කියන්නේ ගල්ලගඟ විතරයි අපි චරිත ගායකෙක් විදියට අපි දකින්නේ. ඇයි? මොකද සින්දු කියන පැත්තට ඇන්ත වැඩිපුර. ගල්ලගඟ
ප්‍රශ්න කරොත් එහෙම මොකද කම්පෝසර් කෙනෙක් නෑ සින්දු කියන්න බැරිද කම්පෝසර් කෙනෙක් නෙකල හැ ඉන්ස්ට්‍රුමන්ට් එක ප්ලේ කරනවා ඒ කියන්නේ එහෙම වෙලාවට වා කම්පෝසර් කෙනෙක් නෙයි ට්‍රම්පට් ගන්න බැරි අය ඔය කතාව. එහෙම බෑ කම්පෝසර් කෙනෙක්ට තියෙන මියුසිකල් අයිඩියාස් ටිකක් විතරයි. ඒකෙන් කියන්නේ නෑ සින් කරන්න පුළුවන් වෙන්නේ කියලා. හැබැයි සින් කරන්නේ ජජ් කරන්න පුළුවන් කවුන්ට් තියනවාට. මට කියන්න පුළුවන් මනුස්සයට හොඳට සින්දු කියන්න පුළුවන් බෑද කියන එක හොඳ ජජ්මන්ට් එකක් ගන්න පුළුවන්. ඒකට සාපේක්ෂව මං හිතනවා මට සින්දු කියන්න බෑ කියලා. මේක බෑ. කෑමක් රහයිද නැද්ද කියලා ගැන කෝකෙක් වෙන්න ඕනේ නෑ නේද? අන්න ඒ වගේ කතන්දරයක්. මේ මේක රවීගේ තියෙන चरित्र मट की सापेक्ष मेरबले මට නිකන් මේ මට කම්ෆර්ටබලි කියන්න පුළුවන් කියලා හිතනොත් කියන තැන තියනවා. නමුත් මම සින්දු කියන මිනිස්සු දැකලා තියෙනවා. මට මේ ඒගොල්ලන් ඉස්සරහට ගිහිල්ලා කියන්න බෑ මෙන්න මං කියපු සින්දුව කහලා බාන්න කියලා. එච්චයි. මේ සින්දු කියන අයත් දන්නේ නැති මම මොකද්ද මේ කියන්නේ කියලා. මේ නමුත් මට හොඳ වොයිස් එකක් තෝරගැනීමේ අයිඩියා එකක් තියෙනවා. මේ සැරේ දැන් ආපහු ආවිලා තියෙන්නේ මේ දැන් අපි අවුරුදු මුලදී හම්බුණා. දැන් එදා කිව්වා අපි ආපහු හම්බ වෙනවා කියලා. දැන් මේ සැරෙත් ලොකු වැඩ කොටසක් ලෑස් කරන් ඇවිල්ලා තියෙන්නේ. දැන් දිගින් දිගට කම්පෝසින් කරනවා, අලුත් සින්දු එන්න තියෙනවා. ඒ එන දවස් එනකන් අපි බොහොම ආසාවෙන් බලන් ඉන්නවා. ඔක්කොම හරි. තව අවුරුදු 10ක් 15ක් ගිය තැන චරිත අතලගේ මොන වගේ තැනක ඉන්නවා දකින්නද චරිත අතලගේ කැමති? ඒකම නම් මට වැඩේ ප්‍රශ්න එනවා. වැඩේ ප්‍රශ්න එනවා. උත්තර දෙන්න ටිකක් හරි අමාරු ප්‍රශ්නයක්. මම තාම තීරණය කරනවා मैं जीवित सतुर को ताम होयागने मंग तृप्ति मत म्यूजि दीन प्रश्न मैं म्यूजिशियन के कैरियर एक जीवित म्यूजिशियन के कैरियर इन मित्र जीवित मट मट सोसाइटी की तीन औऊल तैंग जरा तैंग अंदर तैंग दिया बलागन इनके एलियट यांट बुल मट सोसाइटी की तीन වැරදි තැන් මගේ ඇස්වල පේන්නේ නැතු ඉන්න ඉන්න පුළුවන් කමක් තියනවා නම් අවුරුදු 15ක් 10ක් 15ක් විතර යද්දී මං හිතනවා මං ටිකක් සන්තෝෂෙන් ඉඳීලා මට ඒක හරි කරන්න අමාරුයි ලෝකේ කොහේ හිටියත් ඒක කරන්න අමාරුයි ලෝකේ හැමතැනම අර සින්දු කියන ලෝකේ හැමතැනම පිරීලා තියෙන්නේ හරි අමාරුයි ඒක දිහා බලාගෙන ඉන්න මිනිස්සු කරන වැඩද දිහා දැක්කම මේ පෞගී දවස්වල වෙච්ච වැඩ දැක්කමත් මට හිතාගන්න අමාරුයි මනුස්ස මොළයක් තියාගෙන මිනිස්සු මොනවද මේ කරන්නේ කියලා මේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ ඇතුලේ වේවා එහෙම නැත්තම් पॉलिटिकली वेवा वाहन के लिए हर अमार मट कमी अन्नी लोक गेलविंद गेलवीम तम होयागने गेलवीम हम मन दें और दाय पाल की मम ताम पर्सनल मनुष्य कैटर मं कोई जीवत्ोने विनपूल विनपूल एक हर दुख उत्तर अग्नि मांगे उत्तर सत्तरा එකෙන් උටරේ දැන් කවදා හරි තනි වෙයි කියලා බයක් හිතෙන්නේ නැද්ද කොහොමත් අපි තනි ඉන්න බෑ ජීවිතේ මම ඒක නෙවෙයි මං කියන්නේ අපි අපි ඔව් ඒක නෙවෙයි මිනිස්සු ඉන්නවා හරි ඔව් ඒක ඇත්ත මං කියන්නේ අර සාමාන්‍යයෙන් අපි ලෞකික ජීවිතයක් ගත කරනකොට අපිට තියෙනවා අපි හදාගත් අයිඩියා අපි හදාගත් දේවල් ටික තියෙනවා අපිට බිරිඳක් ඉන්නවා දරු මල්ලෝ ඉන්නවා එතනින් හැරේ මේ දේවල් හැදෙනවා චරිතතර ලස්සන හිනාවකුත් යනවා ඒ ගැන කියද්දි ඇයි අර එහෙම දේවල් වලට යන්නේ නැතුව ඉන්නවා තනියම ඉන්නවා කියන තැනට ලෞකික ජීවිතය කියන එකත් ඉවෝල්ව වෙන එකක් නේ लौकिक जीवित इसहाट इवाल्व मंगा मिनी सतोष होने विधि विन इसहाट की रवि उत्तर मून हंगा तो अभी तवाउर्दू अभी तवाउर्दू दहालिए तेन रविजे मोन वगे तनक इन दकीन रविजे क्षमते मम दकीन तेन मम दकीन तेन मेहिम की अपे अम्म मंगन मम दकीन ओने इनकी मम दान तात या मम दकीन इस मम दान पउले कटिए मंगन मगे मैं मम और पाकिंग कोहमे दकीन एगुलांगे विवेकिन बेलुवत
එගොල්ලන්ට සාධාරණයක් කරන්න වෙනවා. මොකද අපි ඉපදෙලි ඉවරයි. අපි ප්‍රශ්න තියෙනවා. ඒකට මිනිස්සුන්ගේ විශේෂයෙන් දෙමාපියන්ගේ පොඩක් හිත සතුටු කරන එක ගැනම හිතනවා. ඒක මොකද එදින්න ඒගොල්ලෝ සාමාන්‍යයෙන් අපි හිතන එක හිතන්න තියෙන පුළුවන්. අපේ තියෙන තැන දේ ඒගොල්ලන්ට අදාළ වෙන්න පුළුවන්. ඒතුන් ඒගොල්ලෝ හිරලා ඇත එතන මම එක්තරා තැන්වලදී ඒගොල්ලන්ට ඒක ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් ඒක ඒගොල්ලන්ගේ තැන ඉවරුණාට පස්සේ කියන්නේ යම් යන පුළුවන් සීමාවක් තියෙනවා. ඒ සීමාව වැන්නට පස්සේ එතනින් එහාට චරිතකෝගේ ගැළවීමක් තියෙනවා මේකේ. ඒතකොට අපෝ කියන්නේ ඒ තනි කඩයි කියන එකද? තනි කඩයි කියන එක ඇවිල්ලා මැරෙනදී ඉතමොන් තනියම මේ ට්‍රිප් එක යනවනම් පිටරින්න වකවන්න උතුල අනිත් කිසි දෙයක් අදාළ නෙවෙයි. ගත කරන කාලය ඇතුලේ ඇයි එහෙම දෙකරේ යන්නේ නැහැ කියන එක දැම්ම තීරණය කරන්න තියෙනවා. අර රවි කියන තාම තරුණ මිනිස්සෙක්. ඒ වගේ තැනකට ඒ කියන්නේ සාමාන්‍ය අපි මම හිතන්නේ ඉන්න ඉන්න අපි ඉන්න අපේ අපවට කුලකයේත් එක වලදී. මං කියන්නේ අපි මරණය කියන එක හෙට එන්න පුළුවන්. දැන් එන්න පුළුවන්. තාඩිය එන්න පුළුවන්. කලකිරීමකින් දින්නේ. ඔව්. එක්තරා දේවල් මේ අපි වැට ඒ කියන්නේ වැටේ ඒ කියන්නේ ජීවිත වෙලක් තේවල් අපි ළඟට ගන්නකොට ඉතින් මේ කලකිරීම වැඩි. ඉතින් මේ සමහර දේවල්ට අපි උත්තරේ හොයන්න ඕන දෙයට නෙමෙයි උත්තරේ හොයන්නේ. ඉතින් හරි දෙයට උත්තරයක් හොයන්න ඕනේ. මං හිතන්නේ මේ ජීවිත කාලේ අපි හරි දෙයට උත්තරේ හොයා ගන්න ඕනේ. ඒක තමන්ගේ අතේ තියෙන. ඒක කාටවත් කියලා දෙන්න නැහැ. ඉතින් ඒකින්ද අපි මේ ඒක තමන්ගේ අතේ තියෙන. ඒක ඇත්තටම මේ චරිත උත්තරේ දුන්නේ ඒකට. මං ආස නැහැ අපි මේ මෙච්චරලා කරපු දේ සිනිකල් නෝට් එකකින් ඉවර කරන්න චරිතය. නමුත් අර යථාර්ථය ඒක තමයි. අපි මොන දේවල් කරත් ඇත්තටම අපි ජීවිත අන්තර්බාධි මං හිතන්නේ මේ මේ පහුගිය දවස් ටිකේ ලංකාවේ සිද්ධ වෙච්ච මේ අනපේක්ෂිත සිදුවීමෙන් මං හිතනවා මෙච්චර දවස් අහස හිටපු අපි ඔක්කොම ආපහු පොළවට ආවා කියලා. මෙච්චර දවස් අපි මොන වෙන වෙන දේවල් පස්සේ හිටියේ. එකපාරම මේ හිටියටි වෙච්ච දෙයින් අපි හැමෝම පොළවට වැටුණා. බැහැලා ඊට පස්සෙ තමයි පොඩ්ඩක් ආපහු ඔන්න මෙහෙ දිගපල්ල හොයන්න ගත්තා. මොකද්ද මේ වුනේ? ආ අපි මෙතන නේද ඉන්නේ කියලා ආපහු කට්ටිය මේ තැනකට හැරෙන්න ගත්තා. ඒක වෙන පැත්තකට හරවන්න දැන් මිනිස්සු ටික උත්සාහ කරමින් ඉන්නවා. ඒකට විරුද්ධව ආපහු මිනිස්සු අතරින්ම දැන් ආපහු එක එක බලවේග පැමිණෙමින් ඉන්නවා. දැන් අර මිනිස්සු නෑ මෙච්චර කල් මේක වුණා ඇති. දැන් මේක මිනිස්සු අතරින් මොකක් හරි මේකට විසඳුමක් එන්න ඕන කියලා එහෙම චේන්ජ් එකකුත් හැදීගෙන යනවා. ඉතින් එහෙම චේන්ජස් හැදීගෙන යනවා මිනිස්සු වෙනස් වෙනවා. ඒ අතරේ කලාව ඇතුළෙත් ලොකු වෙනස්කම් සිද්ධ වෙනවා. ඒකට ඒ චේන්ජ් එකට රවිජේ චරිත ඇතුළු පිරිස එකට තම තමන්ගේ අංශයන්ගෙන් දායකත්වය ලබා දෙනවා. ඉතින් හොඳයි මං හිතනවා අපි මේ සංක්‍රාන්ති සමයක ඉන්නේ. වෙච්ච දේවල් වල හරි වැරදි කොහොම වුණත් ඒ දේවල් කොච්චර භයානක වුණත් බිහිසුණු වුණත් මට හිතෙනවා අපි අපෝ අපේ සෙන්සස් වලට ආව මේ සිද්ධ වෙච්ච දේවල් වලින්. ඉතින් සාමාන්‍යයෙන් කලාකාරයෙක් එක්ක කතා කරනකොට අපි බලාපොරොත්තු වෙන්නේ හරි ගොසිප් වගේ දේවල් ඔය වගේ දේවල් දෙක තමයි ගොඩක් කියන්නේ. නමුත් ඇත්තටම මම මුලදී එද්දිම අපි මම කලින් කතාවේදී මට ඒ එතනට ගෙනියන්න අවශ්‍ය වුණේ නැහැ ඒ ඒක කියලා. මේකට views අඩු වෙන්න පුළුවන්. සමහරවිට අපි කතා කරන දේවල් බෝරින් වෙන්න පුළුවන් මං හිතනවා. නමුත් ඇහුවා නම් මේ ගියපු ටික ඔක්කොම බැලුවා නම් තේරෙන්න ඇති මොනතරම් අපි හිතනට වඩා සෙන්ස් එකකින්ද මේ කලා ශිල්පීන් මේ ආටිස්ට්ලා කම්පෝසර්ස්ලා රැපර්ස්ලා ඉන්නේ කියලා. සමාජයේ ඒගොල්ලන්ට දෙන අර්ථකථන වෙනයි. සමාජයේ සමහරලාට කම්පෝස් කෙනෙක් මියුසික් වල විතරක් සීමා වෙච්ච මිනිස්සෙක් කියන්න පුළුවන්. රැපර් කෙනෙක් කියලා කියන්නේ නිකන් අර වචන ටිකක් කියන මිනිස්සෙක් කියලා වෙන්න පුළුවන්. මේ බලන් ඉන්න ඔබත් සමහර වෙලට මෙච්චර කල් දේවල් ගැන හිතාගෙන හිටියේ හැම වෙන්න පුළුවන්. නමුත් මං හිතනවා මේ අපි කතා බහ කරපු දේවල් වලින් තේරෙන්න ඇති මේ කලාව ගැන මේ කලාවට ඉන්වෝල්ව් වෙන කට්ටිය මොනතරම් සෙන්සයකින්ද මොනතරම් අවබෝධයකින්ද මේ දේවල් වල යෙදෙන්නේ කියලා. ඒක තමයි අවශ්‍ය. ඉතින් එහෙම කට්ටිය එක තමයි නෙක්ස්ට් ජීවි චැනල් ජී එක මං පටන් ගත්ත ඇත්තරම රවි ජයක තමයි මේ චරිතය තමයි මං ඉස්සෙල්ම මේ සෙග්මන්ට් එක පටන් ගත්තේ. මොකද අපේ પરම්පරාවේ මිනිස්සුන්ට කතා කරන්න තැනක් ඕන. අපේ પરම්පරාව කට්ටිය එක්ස්ප්‍රස් කරන views තමගේ views එක්ස්ප්‍රස් කරන්න තැනක් ඕන. ප්‍රශ්නේ තියෙන්නේ අර ඒ දේවල් සමහරවිට සෙන්ස වෙනවා. සමහරවිට මිනිසුන්ට අවශ්‍ය විදිහට ඒ දේ වෙන්නේ නැහැ. ඒක නිසා තමයි මං හිතුවේ මේක කරන්න කියලා. අයියා අපි මං ඉක්මනට වෙලාවක් වෙන් කරගත්තේ. බොහොම ස්තුතියි මට මේ අවස්ථාව දුන්නට රවි අයියා බොහොම ස්තුතියි. අපි ආයෙත් දවසක ආව විදිහට මුණ ගැහෙමු. අපව ආයෙත් සර් ලංකාවට ආවම කතා කරන්න ගොඩක් දේවල් තියෙවි. මේ session එක මං හරි ආසාවෙන් ගත කරා. ඉතින් ඉදිරි සියලු යහපත් බලාපොරොත්තු ජීවිතේ හොයා යන සියලුම සන්තුෂ්ටිය ජීවිතේ බලාපොරොත්තු වෙන දේවල් ඒ ඉලක්ක හැම දෙයක්ම සාර්ථක කරගෙන දෙන්නටම මේ ලංකාව මේ රට අපේ પરම්පරාව මේ ලෝකේ ලස්සන කරන්න ලස්සන වැඩක් කරන්න ලස්සන තැනක් කරන්න ශක්තිය ධෛර්යය හැකියාව වාසනාව හැමදේම ලැබෙන්න කියලා මම බොහොම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි මේ වෙලාවේ මට
වෙලාව දුන්නට next ජීවිත channel මගේ අලුත්ම session එකට thank you very much අපි end එකට යනම් පොඩ්ඩක් පොඩ්ඩක් අපි deep ගිය නිසා ආව පොඩ්ඩක් studio එකෙත් ඉන්න හින්දා මරි හිතුණා අපි පොඩ්ඩක් පොඩි බයි වැඩක් පොඩි වැඩක් කළා මොකද කරන්නේ ගහමුද අපි end එකට කාට හරි තියනවා මම idea එක මම මොන හරි ගහනවා මම කියනවා බලන්න මම එළුවට නැක් කියලා දාන්න පොඩි ජෑස් සීන් එකේ හරි මොකක් හරි සීන් එක ආ මං ඉසෙට් එකක් කියලා දාන්නම් කිය මම හරි දන්නේ මේ එන්නේ රොජේ එමු අපි ඉස්සරහට එමු Ravi J, Charita, Shenal G, Next G, Ahana Mam Penayak, Deobalana Piriturak, Prashna Tiya Nava, Abhi Hemotam, Awa Adha Mama, Charita Hamba Vinda, Ravi J Ekka, Kaya Gahala, Yanna, Ravi! Yeah, yeah, Shanal. Yo, mic check, mic check. මත හෙව්වා ජීවිත පාට පාට දෙවෙන ගති මිදිලා යන්න යෝනේ ඈත වෙන්න මාමා අමතක වෙන්න දැනෙන දුක ඉඩ දෙන්න එන්න සතුට නොබලන් මදෙස වෙසගෙන කවිල සදයි වයෙන් බට කැසිත ඉකි බින්දිය වුණද දැනුණද ඒ දුක මසිත ගායන සිනමුවි මේ සංගීතය මැද එන්න මගේ අත ගන්න රාගලවකට ය ගිනි දෙවෙන නග්න මුළු ගත සිප ගන්න ඇත මිය දුනු හිනල මැද මැද එමට එන්න දෙන්න What a panati bidene, Kalea de Sangite, Mejimite Gaina, Shoka, Tanua Mavia, within a yoni, Zivite, win the one and Nemina, Chanel Mokata, the reality. Yo, Charita. Woo! You were right. Thank you very much, Charita. අපි එනම් තව දවසක හම්බෙමු. මේ මිත්‍රත්වය තවරිය කලුත් වෙලා තියෙන කතා කරන ගොඩාක් දේවල් තියෙවි. තවට තව වැඩි වෙවි. ඈ. ඉතින් දෙවියන් තරහ වෙන්නේ නෑ. සමහර වෙලාවට නෑ වෙන්නේ. එහෙම වෙන්න තියෙන chance අඩුයි නේද? නෑ නෑ එහෙම වෙන්න නෑ. අපි වෙන තැනක ඉන්නේ. අපි වෙන තැනක ඉන්නේ. ඒක නිසා මම හිතන්නේ අපි එහෙම මේ තරහ වෙයි කියලා. එච්චර චීප් තැනකට යයි කියලා මම හිතන්නේ. තව දවසක මුණ ගැහෙමු අයියේ මේ විදියට. මේක ට්‍රෙන්ඩින් එකක් මොනවා හිතන්නේ? මම ඒක නෑ. හරි, thank you very much. චරිතය සෙට්ටෙමු. සෙට්ටෙමු. හම්බෙමු හම්බෙමු. ආදරේ හැමදාම? ආදරේ. ජයවා. අර සමාන අදහස් තියෙන හදවත් සම්පාත වෙන මිනිස්සු මේ ලෝකේ ලස්සන කරනවා. අපි ඔක්කොම ඉන්න එක පත එක. මම විශ්වාස කරනවා. අපේ රිද්ම එක තැනක එක තැනට යනවා අපේ රිද්ම් එක එක තැනක දුවන්නේ ඒක නිසා තමයි අපි මේ විදිහට බොහොම නිදාසෙ කතා කරලා ඉන්න පුළුවන් බලමු වෙනසක් කරන්න පුළුවන් නම් මේ වෙනස කරමු අපිට තියෙන යුතුයකම් ටික් කරමු එතකොට ආපහු හැරිලා බලද්දී වෙන්න ඕන චේන්ජ් එක වෙලා තියෙවි අයිය කරත් ඒක කරන්න මගේ පැත්තේ ඒක කරන්න ප්‍රවේග පැත්තේ ඒක කරන්න thank you very much thank you මේ වැඩේ කරාට අපිත් එක්ක thank you very much ඒද ප්‍රවේගය ශ්‍රාව ජය 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 හැමදාම ආදරේ එකෙම්ම ඕක දිගටම කරන් යන්න වාර මේ වැඩේ හොඳටම කරගෙන යන ශක්තිය දෑර අනිවාර්යම ක්‍රූ එකට සහ හැමෝටම බුක් එකම ලැබෙන්නේ කියලා thank you මේක ඉවර කරගන්න එපා වරපරායක වරපරාඩ ගෙනියන්න බලවයි සර් බලවයි ජය වමස සුබ එළකේ හම්බෙමු අපේ නම් තවත් දවසක මේ විදිහටම next generation එකේ අපේ પરම්පරාවේ කට්ටියත් එක්ක මුණ ගැහෙන ලෑස්තිලා ඉන්නවා ඔබටත් මේ විදිහේ හැකියාවක් තියනවා නම් ඔබටත් next generation එකේ වැඩ පෙන්නන වැඩෙක් නම් අනිවාර්යයෙන්ම මගේ ඊළඟ ඉන්ටර්වියු කරන්නේ ඔබත් එක්ක. අපි එහෙනම් තව දවසක මුණ ගැහෙමු. මේ next G with Shanaji.